හයි ඉතින් කොහමද යාළුවනේ අපි හුඟ දවසකට පස්සේ ආයෙත් මුණ ගැහන්නේ තවත් රෙස්ලිං වීඩියෝ එකක් එක්ක ඉතින් යාළුවනේ පසුගිය දවස් ටිකේ මට වීඩියෝ එකක් දාන්න කාලයක් තිබුණේ නැහැ ඒ නිසා තමයි යාළුවනේ මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ ඒකට මම ඇත්තටම කනගාටු වෙනවා මගේ රෙස්ලිං වීඩියෝස් එනකම් බලන් ඉන්න සහ මගේ channel එකට ආදරය කරන යාළුවන් වෙනුවෙන් මම නැවතත් වීඩියෝස් දාන්න තීරණය කළා ඉතින් යාළුවනේ මම ආරාධනා කරනවා රැඳෙන්න මගේ channel එකත් එක්ක මට ඔයාලා හැමෝගෙම සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ ටික කාලය තුල WWE වල වෙනස්කම් රසක් සිදු වුණු එක අපට බලා ගන්නට ලැබුණා. WWE වලින් ෆයර් කළ ප්‍රේ වයඩ් ද නැවත WWE වලට රිටර්න් වුණා. අපි අද වීඩියෝවෙන් කතා කරන්න යන්නේ මෙවර රොයල් රම්බල් ඉවෙන්ට් එකේදී රෝමන් රේන්ස්ගේ ස්ටෝරි ලයින් එක කොහොමද WWE ලා සකස් කරලා තියෙන්නේ සහ රෝමන්ගේ ප්‍රතිවාදියා කවුද? එන්න අපි දැන් බලමු. රෝමන්ගේ පසුගිය තරඟ දෙස බලනකොට ඔහුට නිසි ස්ටෝරි ලයින් එකක් තිබුණේ නැහැ. රෝමන්ට රොයල් රම්බල් වල රිවර්ලි එකක් ඩ්‍රූ මර්කන්ටයර්, ෂීමස්, කෙවින් ඕවන්ස් නැත්නම් නැවත බ්‍රොක් ලෙස්නර් වගේ දැනට ස්මැක්ඩවුන් වල සිටින ප්‍රධාන පෙළේ රෙස්ලර්ස්ලා අතරින් කවුරු සමගද කියලා WWE ළම තීරණය කරන්න අසීරු තත්වයක සිටියා. රෝමන් සමග නැවත බ්‍රොක් ලෙස්නර්ව දමන්නත් බැහැ. මොකද ඔවුන් අතර ගිය අවුරුද්දේ තරඟ කිහිපයක්ම පවත්වා තිබුණු නිසා. එම නිසා නැවත බ්‍රොක් ලෙස්නර්ට තරඟයක් දීලා ඔහුව යලි පරාජය කර ඔහුගේ හයිප් එක නැතිවෙන විදිහට ඉඩ සලස්වන්නත් බැහැ. ඊට අමතරව ඩ්‍රූ මර්කන්ටයර් සහ ෂීමස් ඌසෝස් සමග ටැග් ටීම් තරඟ වදිමින් සිටින නිසා ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක්ව රෝමන් සමග තරඟ කරන්න දමන්නත් බැහැ. ඊට අමතරව පසුගිය කාලේ ඩ්‍රූ මර්කන්ටයර් ඉන්ජරි වෙලා සිටි නිසා ඔහු පසුගිය දවස් කිහිපයේදී WWE ලා ඔහුට විවේකයක් ලබා දී තිබුණා. නමුත් පසුගිය දවස්වල මර්කන්ටයර් ඉන්දියාවට ගිහින් ඉන්ටර්විව්ස් වලට සහ WWE කමර්ෂියල් ඇඩ්ස් වලට සහ කමිට්මන්ට් කීපයකට සහභාගී වී සිටියා. ඇත්ත වශයෙන්ම WWE ලට අරමුණක් තිබෙනවා WWE ඉන්දියාවටත් ගෙන යන්නට. මොකද කෝටි ගණන් WWE රසිකයන් ඉන්දියාවේ සිටින නිසා එයාලගේ දියුණුව උදෙසා තවත් ප්‍රයත්නයක් වශයෙන් ඩ්‍රූ මර්කන්ටයර්ගේ ඉන්දියා සංචාරය හඳුන්වන්නට පුළුවන්. නමුත් මේ වතාවේදී WWE ලා කෙවින් ඕවන්ස් හට අවස්ථාවක් ලබා දෙනවා. මොකද රෝමන් රේන්ස් සහ කෙවින් ඕවන්ස් අතර මීට පෙර පැවති ස්ටෝරි ලයින් සියල්ලම ඉතා උණුසුම් මන්දමින් ප්‍රේක්ෂකයන් අතර හොඳ පිළිගැනීමක් තිබුණු නිසා සහ කෙවින් ඕවන්ස්ට තවත් හයිප් එකක් ලබා දීම උදෙසා තමයි මොවුන් දෙදෙනා අතර තවත් ස්ටෝරි ලයින් එකක් සකස් කිරීමට තීරණය කරලා තියෙන්නේ. ඊට අමතරව වර්තමානයේ බ්ලඩ් ලයින් එකේ එක් සාමාජිකයෙක් තමයි කලින් කෙවින් ඕවන්ස්ගේ මිත්‍රයා වන සැමි සෙයින්. එම නිසා රෝමන් සහ කෙවින් ඕවන්ස් අතර රොයල් රම්බල් තරඟයේදී සැමි සෙයින් පිල් මාරුවේයිද කෙවින් ඕවන්ස්ට සපෝට් එකක් ලබා දෙයිද නැත්නම් රෝමන්ටම පක්ෂපාතීව සිටිද යන ආදී උණුසුම් තරඟයක් වන විදිහට WWE ලා ස්ක්‍රිප්ට් එක හදන්නට ඉඩ තිබෙනවා. තවත් කෝණයකින් බලද්දී WWE ලා රෝමන් vs කෙවින් ඕවන්ස් තරඟයේ කල්තියම තීරණය කළ එකක්ද කියලා සැකයක් මතුවෙනවා. මොකද කලින් රෝමන් සහ බ්‍රොක් ලෙස්නර් අතර තරඟවල පෝල් හීමන්ව ඉස්සෙක් කරගෙන ඔහුගේ දායකත්වය කාට තියෙයිද කියලා WWE ලා ප්‍රේක්ෂකයින් අතර කුතුහලයක් ඇති කරලා තිබුණා. දැන් රෝමන් සහ කෙවින් ඕවන්ස් තරඟයත් ඒ වගේම මුහුණුවරක් තමයි අරගෙන තියෙන්නේ. මොකද පසුගියදා රෝමන් රේන්ස්, සැමි සෙයින් සහ ජෝන් සීනා කෙවින් ඕවන්ස් අතර පැවති තරඟයේදී සැමි සෙයින්ව පින්ෆෝල් කර ජය ගැනීමට ජෝන් සීනා සහ කෙවින් ඕවන්ස් සමත් වුණා. මේ නිසා පසුගිය සතියේ ස්මැක්ඩවුන් එපිසෝඩ් එකේදී රෝමන් සැමි සෙයින්ට බණින ආකාරයේ ප්‍රොමෝ එකක් කර සිටියා. ඉන් පසු ස්මැක්ඩවුන් එපිසෝඩ් එකේදී සැමි සෙයින් සහ කෙවින් ඕවන්ස් අතර සිංගල් තරඟයක් පවත්වනවා. නමුත් එම තරඟයේ අතරතුර ඌසෝස් පැමිණ තරඟයේ බාධා කර කෙවින් ඕවන්ස්ට පහර දෙනවා. නමුත් මෙම තරඟයේ අතරතුර කූසෝස්ලා පැමිණ කෙවින් ඕවන්ස්ට පහර දී තරඟය කැන්සල් වීම සැමි සෙයින්ට එතරම් ප්‍රියමනාපයක් දැක්වූ බව ඔහුගේ මුහුණේ ඉරියව් වලින් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ නිසා සැමි සෙයින්ගේ සපෝට් එක දිගටම රෝමන්ට ලබා දෙයිද නැත්ද කියලා ප්‍රශ්නාර්ථයක් මතුවලා තිබෙනවා. එම නිසා අපි බලමු ඉදිරි ස්මැක්ඩවුන් එපිසෝඩ් වල WWE ලා මෙයාලව තියා කෙසේ තරඟය සැලසුම් කරයිද කියලා. අනෙකන්තෙන් WWE ප්‍රේක්ෂකින් බලාපොරොත්තුන් බලාගෙන සිටින සිහින තරඟයක් තමයි රෝමන් රේන්ස් සහ ද රොක් අතර රෙස්ලමේනියා 39 දී පවත්වයිද නැත්ද කියන ඩ්‍රීම් මැච් එක. මෙලෙස රොක් WWE වලට රිටර්න් වෙනවා නම් WWE ලා රොයල් රම්බල් එකේදී ඔහුට රිටර්න් එකක් ලබා දී රෝමන් සහ ඕවන්ස් තරඟයට බාධාක් වෙන විදිහට හොඳ කම්බැක් එකක් ලබා දෙයිද නැත්නම් රෙස්ලමේනියා වලට පමණක් රිටර්න් වේවිද නැත්නම් රොක් මෙවරත් රිටර්න් වෙන්නේ නැති වේද කියලා තවමත් අහුරු වෙලා නැහැ. මේ නිසා ඉදිරියේදී WWE ලාගේ සැලසුම් කෙසේ තියේවිද කියලා මම තව වීඩියෝකින් ඔයාලව හමු වෙන්නම්. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.